හවස තිබුණ වෙලාවට නිතරම අපි ගෙදර හදන පැණිපොල් රොටි එක පුළුන් වගේ ගොඩක් මුදුවට රසට හදාගන්නේ කොහොමද කියලා අපි අද බලමු. ඉතින් නටන උණු වතුරට පාන් පිටි එකතු කරලා ඔයටත් පුළුවන් මේ විදිහට ගොඩක් මුදුවට මේ රොටි එක හදාගන්න. බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම පැණිපොල් එක හදාගන්න මම සීනි මේස හැඳි 3ක් පෑන් එකට දාගත්තා. සීනි ටික අඩු ගින්දරේ මෙන්න මේ වගේ ලස්සන පාටකට කළු කරගන්න. මේ ගන්නට සීනි ටික කළු වුණාට පස්සේ නටන උණු වතුර පීරිසි අඩුකෝප්ප කාලකට පොඩ්ඩක් වැඩියෙන් මම මේකට එකතු කරගන්නවා. උණු වතුර එකතු කරාම සීනි කැට හැදෙන්න බලනවා නම් මේ විදිහට හැන්දෙන් එහා මෙහා කරලා සීනි කැට ටික දිය කරගන්න. ඊළඟට මේකට සීනි ග්‍රෑම් 100ක් මම එකතු කරගන්නවා. ඒ සීනි ටිකත් හොඳට දිය කරගන්න. ඊළඟට ලුණු තේ හැඳි කාලක් තියෙනවා නම් වැනිලා තේ හැඳකුත් මේකට එකතු කරගන්න. මේ දේවල් ඔක්කොම මේ විදිහට කලවම් කරලා ගාගත්ත පොල් බෑයක පොල් මම මේකට එකතු කරගන්නවා. ඊළඟට හොඳට මේ විදිහට කලවම් කරගන්න. පැණි පොල් එකේ තෙත ගතිය අයින් වෙනකම් මම මේ විදිහට අඩු ගින්දරේ මේක ලිපේ තියාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ ගානට තෙත ගතිය අයින් වුණාට පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරගත්තට පස්සේ පැණි පොල් එක වෙනම භාජනයකට අයින් කරගන්න. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට මම වතුර මිලිලීටර 250ක් එහෙම නැත්නම් මිශ්‍රණ කප් එකක් එකතු කරලා වතුර ටික උතුරනකොට ඒකට ලුණු තේ හැන්දක් කැමතිනම් කහකුඩු තේ හැඳි 8න් එකක් පොල් තෙල් මේස හැඳි එකක් එකතු කරලා කලවම් කරගන්නවා. කහකුඩු කැමතිනම් විතරක් එකතු කරගන්න. වතුර ටික මේ විදිහට හොඳට බබුලු දාලා උතුරනකොට මම මේකට පාන් පිටි ග්‍රෑම් 250ක් එකතු කරගන්නවා. ඒකටම ගාගත්ත පොල් මෙෂරින් කප් එකක් එකතු කරගන්නවා. ඉතින් මෙතනදී අපි පැණි පොල් රොටි හදන නිසා පොල් මෙන්න මේ වගේ මෙෂරින් කප් එකක් එකතු කරගත්තාම ඇති. දැන් මේක හොඳට මේ විදිහට කලවම් කරගන්න. මේ විදිහට කලවම් කරන අතරේදී මම ලිප ඕෆ් කරගන්නවා. මේ වෙලාවේ ලිප ඕෆ් කරලා මේ විදිහට කලවම් කරගන්න. මේ විදිහට හොඳට පිටි ටික කලවම් කරගන්න. ඉතින් මේක ගොඩක් රසනේ නිසා අපිට අතින් තාම කලවම් කරගන්න බෑ. ඔයාට පුළුවන් හැඳකින් මේ විදිහට හොඳට කලවම් කරගන්න. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ මම මේක පොඩ්ඩක් නිවෙන්න පැත්තකින් තියාගත්තා. මේකේ රස්ට් පොඩ්ඩක් අඩු වුණාට පස්සේ මම මේ විදිහට අතින් හොඳට පිටි ටික අනා ගන්නවා. ඉතින් ගොඩාක් නීඩ් කරන්න අවශ්‍ය නැහැ. විනාඩියක් විතර මේ විදිහට හොඳට කලවම් කරගත්තාම ඇති. ඉතින් මේක පොඩ්ඩක්වත් අත යැලෙන්නේ නැහැ. හරිම මෘදු පිටි ඩෝ එකක්. ඉතින් ඔයාලට පේනවා මේක පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ හොඳට පිටි ටික කලවම් කරගන්න. ඊළඟට වර්ක් ටොප් එක උඩින් පොල් තෙල් ටිකක් ගාලා හදාගත්ත පිටි ඩෝ එකේ මෙන්න මේ වගේ කොටසක් මං කඩලා අරගන්නවා. ඊළඟට මේ විදිහට මේක බෝල කරගන්න. ඊළඟට මේ විදිහට රොටිය තුනි කරගන්න. ඉතින් මං කලින් කිව්වා වගේ මේක පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැහැ. හරිම මෘදුයි. මෙන්න මේ ගානට රොටිය තුනි කරගන්න. හදාගත්ත පැරිපොල් වලින් මේ වගේ ප්‍රමාණයක් මම රොටිය මැදින් තියාගන්නවා. දැන් මේක නවා ගන්න. මුලින්ම අතින් මේ විදිහට වටේ සීල් කරගන්න.
ඊළඟට ඔයාට පුළුවන් ගෑරුප්පුවක් පාවිච්චි කරලා මේ විදිහට වටේ හොඳට සීල් කරගන්න. මේ විදිහට ඔක්කොම පැනිපොල් රොටි ටික හදාගන්න. පෑන් එකක් ලිපේ තියලා ඒකේ පොල් තෙල් ටිකක් ගාලා පෑන් එක රත් වෙනකොට මම හදාගත්ත රොටි ටික මේ විදිහට පෑන් එක ඇතුලෙන් තියාගන්නවා. අඩු ගින්දරේ මේක දෙපැත්ත පුච්චගන්න. මේ විදිහට දෙපැත්ත පෙරලලා අඩු ගින්දරේ මේක ලස්සනට මේ විදිහට පුච්චගන්න. ඉතින් මේ ගානට රොටිය පිච්චුනහම මම ලිපෙන් මේක අයින් කර ගන්නවා. ඉතින් තේබොන වෙලාවට හදා ගන්න හරීම මෘදුයි මේ රොටිය. හරීම රසයි. ඉතින් ඔයත් ගෙදරදී හදලා බලන්න රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආදරින් මතක් කරනවා. මේ වගේම රසබර වීඩියෝකින් ආයෙත් දවසක හම්බ වෙමු. හැම දිනාටම සුබ දවසක්.